දකුණු යුක්‍රේනයේ කෙරසන් කලාපය තුලදී තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට යුක්‍රේන හමුදා සමත්ව තිබෙනවා. දවතම වාර්තාවක් තුලින් CNN පුවත් සේවය සඳහන් කළේ කෙරසන්හිදී රුසියානු ආයුධ ගබඩා කිහිපයක් වනසා දැමීමට යුක්‍රේන ගුවන් හමුදා අද සමත් වූ බවයි. මේ සමග කෙරසන්හි කාර්කෝකා කලාපය වෙත ප්‍රබල මට්ටමේ යුක්‍රේන හමුදා ප්‍රහාර එල්ල කර පවතින බව හෙළි කර තිබුණා. මේ සමග කිලෝමීටර කිහිපයක කලාපයක් තුලින් රුසියානු හමුදා ඉවත්ව ගොස් පවතින බවයි දකුණු යුක්‍රේනයේ හමුදා ප්‍රධානියා සඳහන් කළේ. කෙරසන් මුදා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩ මට්ටමින් ක්‍රියාත්මක අතර රුසියානු සැපයුම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ක්‍රියාත්මක බව යුක්‍රේන හමුදා සඳහන් කළා. දකුණු යුක්‍රේනයේ රුසියානු බෙහෙවුම් අඩපණවේ පවතින අතර ඩොදුරේදීම ජයග්‍රහණයක් අපේක්ෂා කරන බවයි දෛනික වාර්තාව තුලින් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය අතිරේක මට්ටමේ රුසියානු හමුදා කලාපය වෙත කැඳවා පවතින බව අනාවරණ කළා. ඩොනෙට්ස් කලාපයේ තීරණාත්මක අවුඩියුකා නගරය වෙත රුසියානු හමුදා වේගයෙන් ආසන්න වෙමින් පවතින අතර යුක්‍රේනයට නගරය අහිමිවීමේ අවදානමක්ද මතුව තිබෙනවා. කලාපය තුළ දෙපාර්ශ්වය අතර දරුණු මට්ටමේ ගැටුම් හටගත්තද සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් මෑත දිනවල වාර්තා නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. යුක්‍රේන හමුදා භාවිත කරන හිමස් පද්ධති සහ M270 පද්ධති මේ සඳහා බලපා පවතින බව එම වාර්තාවන් මගින් පෙන්වා දී තිබෙනවා. මේ සමග තම පාලනයේ පවතින චර්නිහව් නගරය අතහැර දැමීමට රුසියානු හමුදා තීරණය කර පවතින බවයි නවතම වාර්තා තුළින් අනාවරණ කළේ. දෛනික වාර්තාව තුළින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ඩොනෙට්ස් කලාපයේ වනාන්තර ආශ්‍රිත කලාපයක් තුළ නවතම රුසියානු බෙහෙවුම් සිදුවෙන බවයි. රුසියානු පාබල හමුදා සහ පැරෂුට් බට කණ්ඩායම් සාර්ථක මට්ටමේ ප්‍රහාර දියත් කරමින් පවතින බවද අනාවරණ කළා. මෙම බෙහෙවුම් සඳහා අඛණ්ඩ මට්ටමේ සහාය ලබා දෙමින් යුක්‍රේන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක බවද පවසා තිබුණා. යුක්‍රේනයේ කොන්ස්ටන්ඩොවිකා නගරය වෙත එල්ල කළ ප්‍රහාරයක් තුළින් යුක්‍රේන හමුදා බටයන් 400ක් මිය ගිය බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ. සෙපරිසියා කලාපයේ යුක්‍රේන ආයුධ ගබඩා ඉලක්ක කර ගනිමින් ඩෙරවද්ද මට්ටමේ මිසයිල ප්‍රහාර දියත් කළ බවද සඳහන් කළා. කෙරසන් වෙත ළඟාවන යුක්‍රේන හමුදාවන්ට එරෙහිව ඉස්කැන්ඩර් වර්ගයේ මිසයිල ප්‍රහාර දියත් කර පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර නවතම වාර්තාවක් තුළින් අනාවරණ කළේ රුසියානු පාලනයේ පවතින ක්‍රිමියානු අර්ධද්වීපය වෙත අතිරේක මට්ටමේ රුසියානු හමුදා කැඳවමින් පවතින බවයි. කෙරසන් නගරය අහිමිවීම වැළැක්වීම සහ ක්‍රිමියාවේ ආරක්ෂාව තර කිරීමේ අවශ්‍යතාවය මත මෙම හදිසි මට්ටමේ පියවර ගෙන තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝ අද සඳහන් කළේ අමෙරිකාව සමග සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳ සාකච්ඡාවකට සූදානම් බවයි. රුසියාවේදී වසර 9ක සිරදනුවමක් හිමි වූ බ්‍රිට්නි ග්‍රයිනර් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවද දන්වා තිබුණා. මේ අතර යුක්‍රේන හමුදා විසින් මානව හිමිකම් කඩකරන බවට ජාත්‍යන්තර හියුමන් රයිට් වොච් සංවිධානය චෝදනා නගා තිබෙනවා. යුක්‍රේන හමුදා එල්ල කරන ඇතැම් ප්‍රහාර තුළින් සිවිල් වැසියන්ද අවදානමකට ලක්වන බවයි මෙම චෝදනා තුළින් සඳහන් කළේ. යුක්‍රේන ජනපතිවරයා විසින් මෙම චෝදනා බැහැර කළ අතර මෙය රුසියාවට හිතවාදීව කටයුතු කිරීමක් ලෙස නම් කර තිබුණා. මේ අතර යුක්‍රේනයේ ධාන්‍ය සහිත තවත් නෞකා තුනක් කළු මුහුදේ ඔඩෙසා වරාය තුළින් පිටව ගොස් තිබෙනවා. සාමාන්‍ය මට්ටමින් යුක්‍රේනයේ ධාන්‍ය අපනයන ආරම්භීම සමග ඩොලර් බිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බවයි යුක්‍රේන රජය සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.